සොඳුරු මිනිසුන් සොයාගෙන යන ඉසව්වේ අලුත්ම හඬක් ලයන්විත හඬක් සමග තමයි අද මේ විදිහට අපි කතා බහ කරන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ගැන කතා කරනකොට ලංකාවේ ජනතාව වැඩි කොටසක් ඇයව හඳුනාගන්නේ වැළඳගන්නේ හිරුස්ටා වේදිකාව හරහා. ඒ වගේම පහුගිය කාලේ එක්තරා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල හරි වේගෙන් ප්‍රචලිත වෙන්න පටන් ගන්නවා. ඉතින් අපේ ශ්‍රේෂ්ඨ ගායිකාවක් වෙන මාලනී බුලත් සිංහලයන්ගේ ගීතයක් ඇය ගායනා කරනවා. ඉතින් ඒ වගේම ඒක ඇත්තටම විශ්වාස කරන්න බෑ ඇයද ගායනා කරන්න කියන වගේ මතයක තමයි මමත් ඒ සින්දුව අහ පළවෙනි වතාවට මගේ අදහස උනේ. ඉතින් මේකත් එක්ක මම ඇයගෙන හොයලා බලනවා. ඉතින් මේ හොයලා බලනකොට මම දැනගන්නවා මගේ ගම් ප්‍රදේශයේ අම්පාරේම බිහිවුණු තරගාවියක් තමයි මේ. ඉතින් ඇය අද අපිත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්නවා. ඉතින් බලන්න ඔයාලටත් ඇයව මතකද මේ ගීතය හරහා කියලා. සෙට්ටිනායක මේ නූතන ගීත කෝකිලාවියක් මේ විදිහට එකතු වෙන්නේ. ඉතින් අයිබෝන් එකේ ඉතින් මුලින්ම මම කැමති දැනගන්න උපේන්ද්‍ර සෙට්ටිනායක කියන චරිතයව ඔබ දකින්නේ කොහොමද, නැත්නම් ඔබව ඔබ කියවන්නේ කොහොමද? ඇත්තටම මම මාව දකින්නේ මම ඇත්තටම ගොඩාක් සාමාන්‍යම ගෑණියක්. ඒ කියන්නේ ලොකු පුරුවාට ඕක නැති සාමාන්‍ය විදිහට ජීවත් වෙන කැමති ගැහැණියක්. ඒ වගේම ගොඩක් ශක්තිමත්, ගොඩක් ලොකු දරා ගැනීමේ ශක්තියක් තියෙන මේ ගමන බොහොම දරා ගැනීමකින් යන්න පුළුවන් අයියක් තියෙන ගැහැණියක් විදිහට තමයි මම මාව දකින්නේ. ගොඩක් සතුටුයි අක්කගේ ඒ අයිය තවත් වැඩි වෙලා මේ ගමන තවත් ගොඩක් දුරක් යන්න කියලා වැඩිසටහන පටන් ගද්දිම මම ප්‍රාර්ථනා කරනවා.
අපි හැමෝම කැමතිනේ අපේ කුඩා කාලේ තියෙන සුන්දර අසුන්දර මේ හැම මතකයක්ම පොඩ්ඩක් අවසන් කැමතිනේ. ඉතින් මමත් කැමති අක්කගේ කුඩා කාලේ කොහොමද ගෙවෙන්නේ මේ මතකයන් පොඩ්ඩක් අපි කතා කරමු. ඔව් ඉතින් දැන් ඒ කියන්නේ පාසල් ජීවිතේටත් වැඩි කුඩා කාලයක් තියෙනවානේ. ඒ ඒ ඒ කාලේ මතක් කරොත් මට මතක තියෙන කාලේ හැටියට මට මතකයි ඉස්සර මේ මට සින්දු කියන්න පුළුවන් කියලා මේ අපේ අම්මයි තාත්තයි දැනගෙන හිටියා. ඒ කියන්නේ අපි ගෙදර නිකන් සින්දු මුමුණනවා. ඉතින් ඒ කියන්නේ ඇහෙන දේ අපි තක් ගාලා මේ උඩට දාගෙන ඒකේ තක් ගාලා අපි උඩට දාගෙන ඒක කියනවා. ඒක දැනෙන නිසා අම්මයි තාත්තයි දැනගෙන හිටියා. මේ මට සින්දු කියන්නේ එහෙම හැකියාවක් තියෙනවා කියලා. ඉතින් අර පුංචි කාලෙම දැන් කට්ටි එකතු වෙච්ච තැනකදී වුණා මේ හැමතිස්සෙම කියනවා මේ පුතේ අර සින්දු කියන්නේ මේ සින්දු කියන්නේ කියලා. ඉතින් එතනින් අපි පොඩි මේ අපි අත්ම නිකන් එතනින් හරි අපිට ඒක ලොකු දෙයක් වුණා ඒ කාලේ. පුංචි කමට ඉතින් සතුටුයි කීප දෙනෙක් ඉස්සරහා සින්දුවක් කියන එක අපිට හරි ලොකු දෙයක් වුණා. ඒක චුටි 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 අපි ඒකට ආස වෙන්න ගත්තා. ඒ කියන්නේ ඒකට තමයි ඒ එතනට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. පුංචි කාලේ ඉතිවිච්ච ආසාව දැන් ඊට වැඩි ටිකක් ලොකු වෙලා අපි දැන් කැමති මේ ලොකු පිරිසක් අපි අඳුර ගන්නවා නම් ඒකටනේ අපි ජනප්‍රිය වෙන්න ඕන කියලා කියන්නේ. ඉතින් පාසල් ජීවිතයේදී සංගීතය විෂයක් විදියට හැදෑරුවා. මම ඉස්කෝලේ ගිහී අම්පාර බණ්ඩාරනායක බාලික මහාවිද්‍යාලයේ ඒක මතක් කරන්න ඕන අනිවාර්යෙන්. ඉතින් ඉස්කෝලේ නුත් මට ලොකු සහයෝගයක් දුන්නා මේ ඉතින් පාසලේ තිබිච්ච හැම වැඩකටම මාව සම්බන්ධ කරා මේ සංගීතය ප්‍රත්‍යේ තිබිච්ච හැම වැඩකම ප්‍රධාන තැනක් මට තිබුණා. ඉතින් ওই විදිහට තමයි කුඩා කාලේ ඉඳලා निर्माण करमसी प्राणिक संगीते हदार लाती अंगीते हदार लाती අවස්ථාවක් හම්බ වෙනවා මේ ජාතික තරුණ සේවා සභාවේ බෙලුම් සෞන්දාරණී කීතෙන්ට කියන්න. මේ ඒක තමයි මගේ මට මේ කියන්නේ සංගීතය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න මට ලැබිච්ච මේ හොඳම තැනක් තමයි එතන. ඉතින් එතනදී මට හොඳ ගුරුවරු හොඳ පුහුණුකරුවෝ හම්බ වෙනවා. ඉතින් එයාලා යටතේ මම ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපිට ප්‍රසංග වේදිකාව මේ ප්‍රසංග වේදිකාව උඩ කොහොමද අපි සින්දු කියන්නේ කොහොමද අපි මේ ගායනාව ඉදිරිපත් කරන්න කියන එක ගැන අපිට ලොකු අත්දැකීම් ගොඩක් ලැබෙනවා මේ ජාතික තරුණ සේවා සභාව හරහා සම්බන්ධ වීම නිසා. ඉතින් ඒක තමයි මම හිතන්නේ සංගීතය ඉගෙන ගත්තා කියලා කියන්න මට තියෙන මේ ලොකුම තැන. ඉතින් මේ වගේ හඬක් මෙහෙම ළඟ තියාගෙන කතා කර කර ඉන්නවා විතරක් කරනවට වඩා මම හිතනවා අපි හැමෝම කැමති ඇගේ මේ ලයන්ත හඬෙන් ගීත ටිකක් අහන්න. ඉතින් අපි ඊළඟ ගීතයට යන්න තමයි හදන්නේ. මොකක්ද අපි ඊළඟට ගායනා කරන්න ඇති? මම ඊළඟට ගායනා කරන්න තෝරගත්තා මාලි මුලසිංහ මහත්මියගේම ඔබද මාධවිය මාධවද කියන ගීතේ මේ හැටි ගීත මට මෙහෙම ලස්සට කියන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට මේ වගේ ගීත මේ කාලේ අපිට දායාද කරපු නිසා යම් කිසි පොතක් දැන් අද මේ වගේ ගීත අහන්න නැහැනේ. අතටම ස්තුතිවන්ත වෙනවා මම මේ වෙලාවේ ඔයගොල්ලන්ට මේ වගේ ගීත අපිට කියන්න ඉතුරු කරලා දුන්නට. හරි එහෙමනම් ඉතින් අපි අහලා බලමු ඇගේ මේ ගීතේ කොහොමද අපිට දැනෙන්නේ කියලා. Thank you.
अगे गीत ये हंड हरिम लयान्वितय अत्र मम कालीनुत मुलदी किव्वा वगेम मम अत्र विश्वास करेने अयट मे तियन्ने अपे माननीय मुलाद सिंघलयांगे ए हंडट अतिशय समीप हंडक कियन एक मुकद मट अत्र विश्वास करन्न बेरी वुणा नमुत अगे समहर निर्माण होयला बलुवहम एक तहवुरु वेनवा इतिन मम हितन वासनावकट लबिच्च हंडक कियला इतिन मेहेम कथा करगन यनकोट मम हितन अक्कव वैडी देनेक हंदुनगान्ने हिरुस्ताहरहा සමහරකට ඒක අක්කගේ සංගීත ගමන් මගේ හැරවුම් ලක්ෂය කියලා කියන්න පුළුවන්. ඉතින් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ සහ මේ අත්දැකීම කොහොමද? ඔව් ඇත්තටම මල්ලි මේ හැරවුම් ලක්ෂය කියලා කිව්වොත් මං හිතන්නේ නිවැරදි. ඒ කියන්නේ අපි මම ඇත්තටම මේ දැන් ඒ හැම මේ කියන්නේ සංගීත ජීවිතෙන් චුට්ටක් ඈත් වෙලා හිටියේ ඒ කියන්නේ විවාහයත් එක්ක ලව් දරුවෝත් එක්ක इंदेवल ऐपेट संगीत जीवित नम संगीत मगे जीवित इन तम मट क्यू स्टार सीजन टू की तरह मेट अप्लीकेशन ऐ थिंक अप्लीकेशन दीम कर सामना ई थिंक पलवी देवनी तुंगनी मट तम तीन मेके थिंक मे एक तमय मल्ली मगे जीवित मट लवस्था मगे मुकद ये वगे देवंत वेदिका वग गीत गायना करान लभी मम मम दिन वासना अतरम मे गुडक दिन गुडक लुक पीरसा मिलांका गुडक लुक पीरसा उपेन्द्र शेट नायक की नम की मंद्रगा अतरम हिस्टाहर एक मठ नवता मे गमने आसहित सह मे मेक कुहुमारी मम जायगा खेलतेन्न इतट शक्ति प्रधानम तन तमें मैं हिरोस्टा इकट हिरोस्टा सीजन टू इकट संबंध की मम विश्वास ओह ई थिंक मैं क्या मैं अभी गुडाट अगे हंडिंग हालती है मारणी गुलाब सिंह अगे गीत मैं वेडिकोट नमु तेट विविध हंडवलट समीप अगेम हंडकिंग ऐट गीत गायनाकर सह विविध गीत मेन ऐ गायनाकर तीन थिंक मैं क्या मैं अक्ट पड़ी अभियोग अपे श्रेष्ठ गायिका की मत करो ये गीत पड़ी कोटस्टिक अखे हणिंग हंड पूर्वा कमती थिंग मम अखे हण कमती अपे नंदमान्यन ये दीपिका प्रियदर्शिनी पीरिस महात्म्य सह शशिका निशासला महात्म्य गीत की पड़ी कोटस्टिक अखे हणिंग अभी हम अभी दीपिका प्रियदर्शिनी पीरिस महात्म्य गीते हरी सुंदर मेरे पुंजी को सिंधु हंड तीन गुडक वटी नम का सीमा भक्त करसा पड़ी को मे विधि थिंग अभी शशिका निशासला महात्मी गीते कोटसकूट अहम ओके लयान्वित हंडेन अपे अभियोगे हरि लसनट ए विधियट गायना करे थिंग मंगितर मेतर लसन हंडाग मे हंडेन हरियट वेड गत्ता हरि अगयम लघुना दिखने मट प्रश्न तीयन ऐ थिंक ऐ मेतर मुद हंडाग अखी निर्माण टीका कपिट दकींद ने मुखद मेक हेतु मम नकिन मल्ली प्रधान हेतु
ඇගීමක් ලැබෙයි අපි කොළඹ හිටියනම් ඒ කියන්නේ අපි අර අම්පාරේනේ ඒක නිසා මේ චුට්ටක් මේ සමහරු කියනවා මේ අම්පාරේනේ ඉන්න අම්පාරට වෙලා ඒ කියන්නේ සමහරු එහෙම හිතනවා සමහරු ඉන්නව ඇත්තටම උදව් කරන්න කැමති නමුත් මේ අපිට යන්න එන්න තියන්නේ යන්න එන්න ලොකු කාලයක් යනවා ඒ කියන්නේ හදිසිය දෙයක්කට සම්බන්ධ කරගන්න අපිට විදියක් පියව විදියක් නැහැ ඉතින් ඒක ඒක ලොකු අවාසියක් කියලා මම දකිනවා අපි මේ දුරබැහැ මේ ප්‍රදේශයක වීම අනිත් කාරණාව තමයි මේ ගොඩක් වෙලාවට කාන්තාවක් වීම මේ අපිට මෙහෙම ගමනක් යන්න ලොකු බාධාවක් වෙලා තියෙනවා කියලා මම හිතනවා ඔව් ඇත්තටම ඊළඟ ප්‍රශ්නේ තමයි මගේ එක ඇත්තටම අපි මේ ඉන්න සමාජයේ පුරුෂයා මූලික වෙච්ච සමාජයක් තවමත් පවතින්නේ ඉතින් ගොඩක් වෙලාවට ගැහැණියක් තමන්ගේ හීනවලට යන්නේ හරිම අතලොස්සක්. ඉතින් අක්කා ගැහැණියක් මවක් විදියට මේ යන ගමනේ කවුද අක්කට ඉන්න හයිය මොකක්ද මේ අත්දැකීම අපිට පොඩ්ඩක් කතා කරමු ඒ ගැන. ඇත්තටම කිව්වොත් මල්ලි මට හිතුව හයිය මට නැති වුණා. මට හිතුව ලොකුම හයිය තමයි මගේ තාත්තා. එයා දැන් මාස 8කට කලින් මාව යමාව දාලා ගියා. එයා තමයි මගේ හයිය. එයා තමයි මගේ පළවෙනිම රසිකයා. එයා තමයි පුදුම විදියට සතුටු වෙන්නේ. මම වේදිකාවක ගීතයක් ගායනා කරනකොට නිකන් මෙහෙම වාඩි වෙලා සින්දුවක් කියනවා. එයා තරම් සතුටු වෙන කෙනෙක් මං හිතන්නේ මට ඉදිරියට කවදාවත් මුණ ගැහි කියලා. එයා මාව දාලා ගියා. නමුත් දැනටත් යන්න බැරි හේතු කාරණා ගොඩක් තියෙනවා අපේ. මේ ගමන යන්න බැරි හේතු කාරණා. ඒ කියන්නේ එකක් එකක් දෙකක් නෙමෙයි. මේ සමාජයේ විසින් අපි මේ චුට්ටක් මේ කොටු කරලා තියෙනවා ගැහැණියක් වුණාම ඒ කියන්නේ මේ ගෙදර ඇතුලේ තියෙන තත්ත්වය නෙමෙයි මම කියන්නේ සමාජය තීරණය කරනවා විවාහ වුණාම ඔයාට තියෙන්නේ මෙන්න මේ ඩියුටිය ඔයාට තියෙන්නේ හස්බන්ඩ්ගේ වැඩ ටික කරන්න දරුවෝ හදන්න එයාලගේ වැඩ ටික කරන්න කියලා ඒ කාන්තාවට මොනතරම් ලොකු හැකියාවක් තිබුණා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න සමාජයේ විසින් ඉඩක් කඩක් දෙන්නේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ කාන්තාවකට. පිරිමි කෙනෙකුට ඒක කොහොම හරි කඩාන බිඳගෙන යන්න පුළුවන්. නමුත් කාන්තාවක විදිහට අපි මේ හැමදේම රැක ගන්න ඕන. ජීවිතය රැක ගන්න ඕන. සමාජයෙන් අපිට ලැබෙන තාඩන පීඩන වලින් අපි බේරෙන්න ඕන. ඒ හැමදේම බිඳ දරාගෙන තමයි අපි මේ ගමන යන්න ඕන. ගොඩක්ම වෙලා තියෙන්නේ කාන්තාවක විදිහට මට ඒ ගමන යන්න ශක්තිය තියෙනවට වඩා සපෝට් එකක් ලැබෙනවට වඩා තියෙන්නේ ඇදීමක් කකුලෙන් ඇදීමක් නතර වෙන්න මේක කරන්න එපා කියන තැන තමයි මාව හැමතිස්සෙම තියන්න උත්සාහ කරන්නේ. ඉතින් අක්ක කිව්වා වගේ අක්කගේ හොඳම රසිකයා මං හිතනවා මේ කොහේ හරි විශ්වයේ තැනක ඉඳලා අක්කගේ ගීත අහන ඇති ඒ ආශිර්වාදේ ඒ විදිහටම දේ. ඉතින් ඒ හයියෙන් තව ගොඩක් දුර අක්කට යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි තව සින්දුවක් අහලිමු නේද අක්ක? මොකක්ද අපි ඊළඟට ගායනා කරන ගීතය? අපි ඒත් මාලිමුල සිංහලගෙන මාත්මියගේම ගීතයක් මා එක්කලා මනාපව වීදබර ඒ ගීතය ගායනා කරමු. හරි අපි එහෙමනම් ඒ ගීතයත් අහලා බලමු අක්කගේ හනි කොහොමද කියලා. In
ඒ ගීතයත් හරි රහට අපිට අක ගායනා කරා. ඉතින් මම අක්කගේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. දැන් අද ඉන්න උපේන්ද්‍ර සෙට්ටිනායකව පොඩ්ඩක් පැත්තකින් තියලා තව අවුරුදු 10කින් අක්ක කොහොමද ඇයව දකින්න කැමති? ඔව් ඇත්තටම ඉතින් මම දකින්න කැමති මේ තෙක් කාල දැකපු හිණිය තමයි. ඉතින් අවුරුදු 10කින් නෙමෙයි ඊට ඉස්සෙල්ලා වෙන්නව නම් තමයි මම සතුටු. ගායිකාවක් වෙලා ජනප්‍රිය ගායිකාවක් වෙලා හොඳ නිර්මාණ කරන රැල්ල යන්න ඇති ගායිකාවක් වෙන තමයි බලාපොරොත්තු. නමුත් දැන් ටිකක් මේ අමාරුයි මේ තරුණ වර්ධුර බැලඳ ගන්න ගීත නිර්මාණ කරන්න හරි අමාරුයි. දැන් අපි යන ස්ටයිල් එකත් එක්ක පොඩි මේ පොඩක් අමාරු තත්ත්වය තමයි තියෙන්නේ. ඉතින් මේ හොඳ නිර්මාණ කරන්න. ඒ කියන්නේ තේමාවක් නැති අර්ථයක් නැති හරයක් නැති මිනිසුන්ගේ ඔලු සෞතු කරන සිංදු ගීත නිර්මාණ නැතුව හොඳ නිර්මාණයකින් මේ ජනතාව අතරට එන්න තමයි බලාපොරොත්තු. ඒකට ඉතින් ජනතාව තමයි අපිව වැළඳ ගන්න ඕන. අනිවාර්යෙන් ඉතින් මම මේ ප්‍රශ්නේ අහුව වගේ ඉතින් එතර කල්න ඔයා මේ ඉක්මනින්ම අක්කගේ මේ වගේ හරවත් නිර්මාණත් එක මිනිස්සු එකතු වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අක්කගේ තව ගීතයක් අහලා බලමු. ඉතින් මේ ගීතේ මොකක්ද අක්කේ? මේකත් මාළි මුලසිංහල මහත්මියගේ ගීතයක්. සැන්දේ අහස වගේ සැරසී මට ඉන්න කියා. මේ ගීතේ මගේම ගීතයක්. මේකත් මට තෑගක් දෙන ලැබිච්ච එකක්. මේක මට රචනා කරලා දුන්නේ පුන්‍යා ජය වික්‍රම මගේ පාසලේ අක්ක කෙනෙක්. ඒ වගේම මේකේ විශේෂත්වය මේකේ තනු නිර්මාණය කරේ මට සංගීත උගන්වපු මගේ සංගීත ගුරුවරයා ආර්ය රත්න ඉදිරිසිංහ මගේ ආදරණීය ගුරුපියාණ. අහන්න බලන්න මේක කොහොමද කියලා.
අක්කට තව ඉදිරියට මේ වගේ හොඟක් ලස්සන නිර්මාණ කරන්න බලාපොරොත්තු ඇති. ඉතින් අපිට කියන්න මොනවද ඉස්සරහට අක්කගේ තියෙන නිර්මාණ සැලසුම් සහ ඒව අපිට කොහොමද දැක බලා ගන්න ලැබෙන්නේ කියන එක? අලුත් නිර්මාණ කියන්නේ එක නිර්මාණයක් එන්න තියෙන ඉස්සරහට. ඒක තරුණ පරපුරේ සංගීතඥයෙක් සහ තනු නිර්මාණ පද රචකයෙකුගේ නිර්මාණයක්. ඉතින් ඒක බලමු. ඉතින් ඒක ඔයාලා කොහොමද ඒක වැළඳගන්නේ? ඒක මට කොහොමද ගැලපෙන්නේ? මේ හැමදේම ඉතින් ඔයාලා බලලා කියන්න ඉක්මනට. ඒක තරම් ඉක්මනට මම මේ නිර්මාණය ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් මේ නිර්මාණය එනකන් බලන් ඉන්නවා. ඉතින් අක්කගේ වටා එකතු වෙලා ඉන්න ඒ ප්‍රේක්ෂක පිරිසට හොඳ අලුත් ආරංචියක් වේවි. ඉතින් ඉක්මනින් ඒ ගීතයක් අපිට අහන්න දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නාලිකාවක් එක එකතු වෙලා තියෙනවද මේ වගේ වැඩසටහනකට? නෑ ඇත්තටම නෑ මල්ලි. මම මේක අවස්ථාවක් කරගන්න ඕන ඇත්තටම ඒක. ඒ ස්තුතිවන්ත වෙයි. ඒ කියන්නේ මේක ඇත්තටම මට අලුත් අත්දැකීමක්. හැමදේම මේ ඒ කියන්නේ මං මට මෙහෙම කතා කරන්න එහෙම ලොකු දක්ෂතාවයක්වත් නැහැ. නමුත් අර එකතු වෙලා වැඩක් කරනකොට ඒක නිකම්ම ඔටෝ හැදෙනවා. ඒක
ඉතින් මම මේ වෙලාවේ ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මං වගේ කෙනෙක් හොයාගෙන ඇවිල්ලා ඒ කියන්නේ මං ඇත්තටම හිතුවේ නෑ ඒ වගේ හිතලා හිම කරන අයත් ඉන්නව ඇති කියන මේ සමාජයේ ඒ කියන්නේ ඇත්තටම අපේ වටිනාකමක් තියෙන මිනිසුත් ඉන්නවා කියලා හිතනවා ඒ වගේ අපිට කතා කරලා අපි මේ වැඩ කරමු මේ මෙහෙම දෙයක් කරමු කියලා මේ කියනකොට කියන්න කෙනෙක් ඉන්න එක ගැන මම ගොඩක් සතුටු වෙනවා ඇත්තටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ මේ ඒක තමයි මට ඒ වෙනුවෙන් කරන්න තියෙන ලොකුම දේ ඉතින් බොහොම ස්තුතියි ඉතින් මම කලින් කිව්වා වගේම ඇත්තටම මම හිතුවේ නැති හඬක් මේ විදිහට මගේ ප්‍රදේශයෙන් අම්පාරෙන් බිහි වෙලා තියෙනවා ඉතින් වැඩි කාලයක් නොයා මේ ශේෂ්ත්‍රයේ බබලන තාරකාවියක් වෙන්න ඒ වගේම හොඳ හරවත් නිර්මාණ ටිකක් අපේ සමාජයට බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මාත් හදවතින්ම අකට ප්‍රාර්ථනා කරනවා ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක කරන එක ගැන කතා කරොත් එහෙම ඇත්තටම මම හිතුවේ නැහැ මේ විදිහට අක්ක ප්‍රතිචාර දක්වයි කියලා මොකද ඇත්තටම බැලුවොත් අක්ක තාරකාවියක් ඇත්තම කතාව ඉතින් මම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හොයාගෙන අක්කට මැසේජ් එකක් දානවා අක්ක මෙහෙම වැඩක් කරන්න කැමතිද කියලා ඉතින් මම හිතුවේ ටිකක් පොඩ්ඩක් අර ගණන් හසුනවා කියලා කියන්නේ අන්න ඒ වගේ ටිකක් ආඩම්බරකාර විදිහට සාමාන්‍යයෙන් ගොඩක් කලකට එහෙම තමයි වෙන්නේ ඉතින් එහෙම ප්‍රතිචාරයක් ලැබෙයි කියලා ඉතින් මම කතා කරාම ඇත්තටම මටත් වඩා ගොඩක් උනන්දු වුණා අක්ක මේ වැඩේට සහභාගී වෙන්න ඉතින් ඇත්තටම මටත් ගොඩක් සතුටුයි මං හිතන්නේ මේ වගේ කෙනෙක් එක්ක මේ වගේ වැඩසටහනක් කරන පළවෙනි අවස්ථාව මේක ඉතින් මං කලින් කිව්වා වගේ අක්කගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් හස බ්ලොග් YouTube නාලිකාව හරහා ඉතින් අපේ මේ සොඳුරු ලබැඳි හිතවතියට පුංචි ත්‍යාගයක් සූදානම් කරලා තියෙනවා. ලොකු දෙයක් නෙවෙයි චුටි ත්‍යාගයක්. ඉතින් අක්කට මේක මම මේ විදිහට දෙනවා. ඉතින් ගොඩක් ස්තුතියක් ආයෙමත් මේ විදිහට මගෙත් එක්ක එකතු වෙච්ච එක. ඉතින් අක්කගේ තව අපි එක ගීතයක් අහන්න තියෙනවා. ඉතින් ඒ ගීතයත් එක්කම වැඩසටහන මේ විදිහට ඉවර කරනවා. ඉතින් මගෙත් එක්ක එකතුනාට ගොඩක් ස්තුතියි ආයමත්තරයක් කියනවා. ඉතින් අක්කගේ වැඩ අනිවාර්යෙන් ඉදිරියට සාර්ථක වෙන්න අපි හැමෝම අක්කගේ නිර්මාණ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි අක්කේ. ආයිබෝන්.